ඔබ හැම දිනටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරමු ඉස්සරහට එන අලුත් අවුරුද්දේ අපි මොනවද කරන්න ඕනේ කියලා. අපි මේ වෙනකොටත් ඒවට සූදානම් වෙලා ඉන්නේ. ඔබ ගෙවල් දොරවල් ලස්සනට තීන්ත ගාලා අඩුපාඩු හදාගෙන ඇති. පාරේ තියෙන ගස් වැල් කොළ ඒ දේවල් දිහා ඔබ උනන්දුවෙන් බලලා ඒව හැඩ වැඩ කරනවා ඇති. නිවසවට අලංකාරය කරනවා ඇති. තාප්පවල අලුතෙන් තීන්ත ගෑවෙන කාලේ. ඔබේ නිවස සියලුම තැන් හැම තැනම සුද්ධ පවිත්‍ර කරලා කුණු දූවිලි අස් කරලා අලුතෙන් අලුත් ඇඳ ඇතිරිලි එතකොට අලුත් tira රෙදි මේ හැම දෙයක්ම ඔබ අලුත් කරනවා. සියලුම භෞතික දේවල් ඔබ නවීකරණය කරනවා. අව පැහැවලා තිබුණු මේස පුටු හැම දෙයක්ම පොලිෂ් කරලා ඇති. හැබැයි ඔබ නොකලපු එක දෙයක් තියෙනවා. ඔබේ සිතුම් පැතුම් ඔබේ මනස අලුත් කරගත්තද? අපි අලුත් අවුරුද්දට අඳින්න අලුත් ඇඳුනුත් හොයාගෙන ඇති. අපි හොඳට වියදම් කරලත් ඇති. සමහර දරුවෝ අලුත් පාසලකට යන කාලේ. සමහර දරුවෝ අලුත් පන්තියකට යන කාලේ. සමහර අයට අලුත් තැන්වල පත්වීම හම්බ වෙලා ඇති. එතකොට මේ ජීවිතය අලුත් වෙනවා නේද? අලුත් අවුරුද්දක් උදා වෙනකොට අපි හැමෝම අලුත් වෙන්න ඕනේ. හැබැයි අපි මුල් තැන දෙන්නේ භෞතික අලුත් වෙන්න හැම දෙයකටම. ඔබ අධ්‍යාත්මයත් අලුත් කරගන්න ඕනේ කියලා මතක තියාගන්න. ඔබ ගිය අවුරුද්දේ හිටපු කෙනාම නම් මේ ඊළඟ අවුරුද්දටත් යන්නේ. එයා වෙනසක් නැත්තම්. ඔබේ අර සාර්ථකත්වයට යන මග ඒ විදිහටම යන්න පුළුවන්ද කියලා හිතන්න. අපි හිතමු ඔබට හැම කෙනෙක්ම කියනවා ඉතාමත් හොඳ යහපත් මිනිසෙක් ඔබ කියලා. ඒ යහපත් ගුණාංග ටික ඒ විදිහට තියාගන්න. ඒක ඊළඟ අවුරුද්දටත් ගෙනියන්න. ඒක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. අපිට වැරදුන තැන් තියෙනවා. අපි අසාර්ථක වුණ තැන් තියෙනවා ගොඩක්. එතකොට ඒ අසාර්ථකුනේ වැරදුනේ අපේ සතුට අපි නැති කරගත්තේ. අපි දුක් විඳි, අපි වේදනාව විඳි ඔබමනේ. ඔබ කියන පුද්ගලයානේ, මම කියන පුද්ගලයානේ. මට තියෙන ඊගෝ එක. අපිට තියෙන ඊගෝ එක මේන්ටේන් කරන්න ඕන තැන්. හැබැයි ඒක හැම තැනටම ඇප්ලයි කරන්න එපා. ඒක හරි අමාරුයි. අපේ ආකල්ප තියෙනවා. ඒ ආකල්ප අපි සංවර්ධනය කරගන්න ඕනේ. අපි ගිය අවුරුද්ද හිටපු විදිහටම මේ අවුරුද්දට ගමන් කළොත් ඔබට ඒ ජීවිතේම තමයි ගත කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා ආකල්ප වලින් සංවර්ධිත පුද්ගලයෙක් විය යුතුයි. කොහොමද අපි ආකල්ප වලින් සංවර්ධිත පුද්ගලයෙක් වෙන්නේ? අපි පුරුද්දටත් කියනවනේ හරිම හනමිටිකාරය කියලා. අපු මෙයාට තියෙන හරිම හනමිටි අදහස් කියලා. මෙයා හරි සංස්කෘතිකයි. මෙයාට තියෙන පරණ අදහස්. පරණ හැම දෙයක්ම වටිනවා. ඒක මේ අපි ගොඩක් වෙලාවට පරණ දේවල් වලට ආදරය කරන්නේ. අපි අතීතය දිහා බලලා ගොඩක් සතුටු වෙන තැන් තියෙන්නේ සමහර වෙලාවට. හැබැයි ඒ එකම අපි අප්ඩේට් වෙන්න ඕනේ. ඔබ ඔබගේ අතේ තියෙන අර ෆෝන් එක අපි හැමතිස්සෙම කතා කරන ගැජට් එක තියෙන්නේ. ඒක අපි කොච්චර අලුත් කරගන්නවද? ඒක අපි කොච්චර පිරිසිදු කරනවද? ක්ලියර් කරනවද දවස පුරාම? ඇතුළේ තියෙන ෆයිල්ස් ඩිලීට් කරලා අවශ්‍ය දේවල් තියාගෙන අපි අපිට අවශ්‍ය දේ විතරනේ අපි ඒක ඇතුළේ තියාගන්නේ. අනවශ්‍ය දේවල් මුකුත් අපි තියාගන්නේ නැහනේ. ඔබ ඔබේ නිවස සම්පූර්ණයෙන්මයි සුද්ධ පවිත්‍ර කරන්නේ. අලුත් අවුරුද්දක අපි අලුත් වෙන්න ඕනේ හින්දා. හැබැයි ඔබේ ඇතුළාන්තයට ගිහිලා කතා කරලා බලන්න. මම දැන් මගේ අලුත් කරගන්න ඕන දේවල් මොනවාද? මට වැරදිච්ච තැන් වලින් මම නැගිටින්න ඕනේ. මම ඒව හදා ගන්න ඕනේ. එහෙනම් මං අලුත් විදිහට හිතන්න ඕනේ කියන එක මතක තියාගන්න. අර හනමිටි අදහස් තියෙනවා නම් ඔබ ඒකාකාරී ජීවිතයක් නම් ගත කරේ. ඔබ පොඩක් වෙනස් වෙලා බලන්න. ඔබ ඔය අස්පස් කරන වෙලාවේදී වෙනස් විදිහට ගෘහ භාණ්ඩ තියලා බලන්න. ඔබේ ඇඳ ඇතිරිලි වෙනස් කරනකොට ඔබට දැනුණ දේම ඔබේ මනසටත් දීලා බලන්න. මම මේ කාමරේ ඇතුළේදී වෙනස් විය යුත්තේ කොයි ආකාරයෙන්ද? ඔබේ බිරිඳ එක්ක ඔබේ සැමියා එක්ක කතා කරන්න. ඔබට දැනෙන්න මම ජීවත් වෙනවද? ඔබට මාව දැනෙනවද කියලා අහන්න. ඔබේ දරුවන්ගෙන් අහන්න. පොත් මේ සස් කරන්න කියලා දරුවන්ට කොච්චර කෑ ගහනවද? දරුවන්ගේ කාමර අස් කරගන්න කියලා කොච්චර කෑ ගහනවද? ඒගොල්ලන්ට පිරිසිදු වෙන්න කියලා ඔබ කොච්චර අවවාද දෙනවද? හොඳට ඉගෙන ගන්න කියලා උන්ට කොච්චර අවවාද දෙනවද? ඔබ ඇහුවද? පුතේ, ඔයාට මාව දැනෙනවද? මම කරන කියන දේවල් වලට ඔයා සතුටු වේද? මට කියන්න දේවල් ඔයාට තියෙනවද? ඔබ ඇහුවද දරුවා ලංකරගෙන? අහලා බලන්න. ඔබේ ගෙදර වැඩිහිටියෝ ඉන්නවා වෙන්න පුළුවන්. අපි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා අද එක කාමරයකට කොටු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්.
සමහර වෙලාවට සාලේට ආපු කාලයක් මතක නැතුව ඇති. ඒගොල්ල ගොඩ නගපු ඒ බිමේ ඇවිදපු කාලයක් වුණත් මතක නැතුව ඇති. පොඩ්ඩක් එළියට අරගෙන බලන්න. ඒගොල්ලන්ට කියන්න කතාවක් තියෙනවා. මේ අලුත් අවුරුද්දේ අලුත් දේවල් හිතනකොට අලුත් විදිහට ඔබ හැඩගැහෙනකොට ඔබේ ජීවිතයම සර්ව සම්පූර්ණ කරගන්න පුළුවන් විදිය මාර්ග ඔබට ගොඩ නැගෙනවා. ඒ නිසා අපේ තාප්ප ටික අපේ ගෙදර කාමර අපේ නිවස ඇතුලේ තීන්ත ගාලා අපි ලස්සන කරලා අපේ තනකොළ ටික අපි ලස්සනට කපලා අපේ පාරවල් වල තියෙන ගස්වැල් ටික අපි ට්‍රිම් කරලා ලස්සන කරලා තියාගන්නවා වගේම ඔබ ඔබව ලස්සන කරගන්න ඕනේ. ඔබේ පිටෝපය, ඔබේ ඇපියරන්ස් එක, ඔබේ කොණ්ඩේ, ඔබේ මූණ, ඔබේ ඇඟ ඇතුළ හැමදේම ඔබ ලස්සන කරගන්නා වගේ ඔබේ මනසත් ඔබ සුන්දර කරගන්න. අලුත් සිතුවිලි අලුතෙන්ම අලුත් කරගන්න. මේ යන සමාජයට ගැළපෙන විදිහේ ජීවත් වෙන්න පුළුවන් මිනිසෙක් වෙන්න නම් අපි මේ සමාජයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න අපිට බුද්ධිමත් හිතන්න ඕන දේවල් තියෙනවා. අපිට කොන් වෙලා ඉන්න බෑ පැත්තකට වෙලා. අපි මේ ගමන යන්න ඕනේ. අපේ දරුවන් අපි ඉස්සරහට ගෙනියන්න නම් මහන්සි වෙන්නේ ඔබ ඉගෙන ගත යුතු දේවල් බොහෝ තියෙනවා. මට ඔක තේරෙන්නේ නැහැ පුතේ, මට තාත්තා කියන දේ තේරෙන්නේ නැහැ, මට පුතා කියන දේ තේරෙන්නේ නැහැ, මට මේ මගේ යාළුවෝ කියන දේවල් තේරෙන්නේ නැත්තම් ඔබ කොහෙද ඉන්නේ කියලා ඔබෙන් අහලා බලන්න. ඒ නිසා මේ ලෝකේ වෙනස් වෙනවා හැම තත්පරයකම. ඒ වෙනස් වීම අපිට දරා ගන්නත් ඕනේ, අපි දැනුවත් වෙන්නත් ඕනේ. ඕක මට අදාළ නැහැ, ඕක මට අයිති නැහැ කියලා හිතන්න එපා. හැම දේ ගැනම දැනුවත් වෙන්න. උයන පිහන විදිය වෙනස් කරලා බලන්න. අඳින පළඳින විදිය වෙනස් කරලා බලන්න. ඔබේ ඇපියරන්ස් එක ඔබ කැමති විදිහකට වෙනස් කරලා බලන්න. ඉට්ස් ඕකේ. ඒ වගේම ඔබ සිතන පතන විදිහත් වෙනස් කරලා බලන්න. ඔබ ඉස්සර හිටියේ, ඉස්සර හිතුවේ අර පරණ විදිහට සමහර දේවල් වලට හැමතිස්සෙම එපා කිව්වනම්, ඕක හරියන්නේ නැහැ කියලා කිව්වනම්, යමක් පටන් ගන්න හදද්දි ඒ ගැන නෙගටිව් නම් ආවේ, වාට නෙගටිව් අදහස් නම් ආවේ, බියජනක අදහස් නම් ආවේ, හැමතිස්සෙම වරදී කියලා නම් හිතුවේ, මේ සිතුවිලි වෙනස් කරන්න. වැඩක් පටන් ගන්නකොට ඒක සාර්ථක වෙච්ච දේ ඔබ ඉමේජින් කරන්න, ඔබ විෂුවලයිස් කරන්න, ඒ සුන්දරත්වය ඔබ විඳින්න, ඒක සිද්ධ වුණ දෙයක් විදිහට බලන්න. මේ වැඩේ කළා අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඔබ අලුත් වෙන්න කැමතියිනේ, ඒකනේ හැමදේම මේ අලුත් කරගෙන යන්නේ. මෙච්චර බිසි වෙලාවෙදිත් ඔබ මේ වීඩියෝ එක බලන්නේ යමක් එකතු කරගන්න ජීවිතේට. ඔබ කැමති ජීවිතේට අලුත් දේවල් එකතු කරගන්න. හැබැයි ඒක ක්‍රියාවට නන්වන්න අපි පෙළඹෙන්නේ නැහනේ. ඒ නිසා අලුත් අවුරුද්ද උදා වෙනවා. අලුත් විදිහට ඔබ හිතන්න කැමති. එහෙනම් ඔබේ සිතුවිලිත් ඒ විදිහට වෙනස් කරගෙන ජීවිතය සාර්ථක කරගන්න. එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.